සුභ සන්ධ්‍යාවක්. ඔබ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකින් මම නජිත් මාතරකේ. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තර වෙත. අමරපුර රාමඤ්ඤ නිකායන් එක්කල ඓතිහාසික ගිවිසුම. ආරක්ෂාවට නුසුදුසු ප්‍රකාශ වලින් වළකින්නයි ජනපතිගෙන් ඉල්ලීමක්. උතුරු සංවර්ධනයේ දවැන්ත ඉදිරිපින්ම අපි ශ්‍රී ලාංකේය කියලා එකඟ වෙනවා කිසියලු දෙනාම එකට වැඩ කරනවා අපි ඒ ගමන යමු ඒ ගමන යන ගමන් යාපනයේ දිස්ත්‍රික්කයට අතීතයේ තිබුණ තැන ලබලා දෙන්න අපි ක්‍රියා කරමු සහරාන්ගේ කඳවුරු වල බාල වයස්කරුවන්ටත් පුහුණුව ඉන්දු පාකිස්තාන දේශ සීමාවේ ගැටුම් වලින් හයක් මරුට ශ්‍රී ලංකා අමරපුර හා රාමඤ්ඤ මහානිකායන් ඒකාබද්ධව ආරම්භ කළ ශ්‍රී ලංකා අමරපුර රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාවේ සමාරම්භක සමුළුව කොළඹ පදනම් ආයතනයේදී අද පැවැත්වුණා. ඒ එම මහානිකායන් දෙකෙහි මහානායක ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් अमरपुर निकाय महानायक अतिपूज्य कोटुगुड़ धम्मावास रामण्य निकाय महानायक अतिपूज्य नापान पेमसिरियान स्वामीन महंसेगे मूलिकत्वेन सामग्री सम्मुति पत्रेट अत्यंत भीम सिदुकेरुना श्रीलंका अमरपुर रामण्य सामग्री महासंघ सभा मगिन हटे शुभ सिद्धे विन्विन इद्रियेदी आगमिक शासनिक सेवावान रसक सिदुकिरिम अरमुन बवाय महानायक स्वामीन महंसे संधान कले නිකාය දෙක එකමුතු වූ සමගියෙන් රටේ ප්‍රශ්න තිබේ සාකච්ඡා කරන්න ඒ ඒ වකවාන් වල රාජ්‍ය කරන රාජ්‍ය පාලකවරුන්ට රටවැසියාට යම් කිසි උපදේශයක් දෙනකොට එක උපදේශයක් දීම අපේ යුතුකම එතකොට අපට නිකාය වශයෙන් අර නිකාය මේ නිකාය යෝනනේ දැන් මේ ස්වාමීන් වහන්සේලා කතිකා කරලා කතානායක කරු ජයසූරි මහතා ඇතුළු ගිහි නායකින් පිරිසක් මෙම අවස්ථාවට එක්ුණා මේ අතර අමරපුර රාමඤ්ඤ නිකායන් එක්වීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. මෙම නිකායන් දෙකම බෞද්ධ පුනරුදේව් දෙසා ඉටුකල කාර්යභාරය සදා අනුස්මරණීය බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. එදා මෙදා තුර ජාතික නායකයන්ට මඟ පෙන්වීමටද උන්වහන්සේ ක්‍රියා කළා. මෙම එක්වීමද නූතන බෞද්ධ පුනරුදේ නව ගමනක ආරම්භම සඳහාද මහඟු පිටුවහලක් වෙනු ඇති බවයි අග්‍රාමාත්‍යවරයා සිය සුබපැතුම් පණිවිඩයේ මගින් තවදුරටත් සඳහන් කරන්නේ. ජාතික තවහීජ් ජමාත් සංවිධානයේ නායකයා වූ සහරාන් මොහමඩ් හෂීම්ගේ පුහුණු කඳවුරක බාල වයස්කරයෙකුද පුහුණු වී ඇති බවට හෙළිව තිබෙනවා. එම බාල වයස්කරු අම්පාර පොලිසිය විශේෂ කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගැනීමෙන් පසු තොරතුරු රැසක් හෙළිවුණා. රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරින් ලැබුණු තොරතුරු මත අම්පාර පොලිසිය නිලධාරින් කණ්ඩායමක් 16 හැවිරිදි මෙම බාල වයස්කරු අත්අඩංගුවට ගත්තා. ඔහු ජාතික තවහීජ් ජමාත් සංවිධානයේ දෙවනියා ලෙස කටයුතු කළ නෞෆර් මෞලවී නමැත්තාගේ පුතෙකු වනවා. බද්දියන්නව අරක්යාල කැකුණුකොල්ල පදිංචි මේ බාලවයස්කාර තරුණයා සහරන්ගේ නුවර එළිය පුහුණු කඳවුරේදී පුහුණුව ලබා ඇති අතර එම ත්‍රස්ත සංවිධානයේ මගින් ඔහුට අබු හසාම් යන අන්වර්ථ නාමය ලබා දී ඇති බවයි පරීක්ෂණවලදී හෙළිව තිබෙන්නේ. ඔහුට පළමු පුහුණුවෙන් පසුව විශේෂ පුහුණුවක්ද ලබා දී ඇති බව පැවසෙනවා. 2018 ඔක්තෝබර් මාසයේ මම තාත්තා එක්ක උදේ ගමනක් ගියා. අපි හවස 4:30ට විතර එහෙට ගියා. එහෙ තව 30 දෙනෙක් විතර හිටියා. පහවදා උදේ අපිව ඇහැරවලා නෞෆර් මෞලවි හස්තින් අපිට T56 තුවක්කුවක් ක්‍රිස්ටල් එකක් බෝම්බ ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා පුහුණුවක් ලබා දුන්නා. අන්තිමේදී දියුරුම් දීලා ඒගොල්ලෝ මට නමක් දුන්නා. මේ අතර මෙම ත්‍රස්ත සංවිධානයේ සමාජිකයන් කොටු කර ගැනීම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව ආරක්ෂක අංශ සඳහන් කළා. ඊයේ දිනේද ජාතික තවහීජ් ජමාත් සහ ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් යන සංවිධානවල ක්‍රියාකාරී සමාජිකයන් ලෙස කටයුතු කළ 3 දෙනෙකුද අත්අඩංගුවට ගැනුණා. ඔව් ඒ වගේම අද අම්පාර පොලිස් ස්ථානයෙන් අත්අඩංගුවට ගැනීමක් කළා.
ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ ප්‍රබලයකවන නෞෆ මෞලවි නැමැති පුද්ගලයාව මේ වන විට ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසේ රඳවා තබාගෙන විමර්ශන සිදුවෙනවා. මේ නෞෆ මෞලවිගේ පුතෙක් අද අත්අඩංගුවට ගැනීමට මෙලෙස කටයුතු කළා සැකකරු මොහමඩ් නෞෆ අබ්දුල්ලා නැමැති පුද්ගලයෙක් අරක්යාල කැකුණගොල්ල කියන ලිපිනේ පදිංචි කරුවෙක් නෙමේ අද අත්අඩංගුවට පත්වෙච්ච මේ පුද්ගලයා වයස අවුරුදු 16ක පුද්ගලයෙක්. ඒ අනුව මේ ත්‍රස්තවාදී කණ්ඩායම ඔවුන්ගේ දරුවන් මරාගෙන මැරෙන අවස්ථාවන් වලට සම්බන්ධ කරගෙන තිබෙනවා පමණක් නෙවෙයි ඔවුන්ගේ දරුවන්ට මෙලෙස මේ පුහුණුවෙන් පවා ලබා දීලා තියෙන බවට මේ අනුව සක්සුදක්සේ පැහැදිලි වෙනවා. රටේ ජාතික ආරක්ෂාවට නුසුදුසු සහ අපහාස සිදුවන ප්‍රකාශ වලින් වළකින ලෙස තමා සියලු දෙනාගේ නිල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ නාවුල පැවති රෙජිමේන්තු වර්ණ සහ සම්මාන ප්‍රදානෝත්සවයකට එක් වෙමින්. ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා රෙජිමේන්තුව වෙත ජනාධිපති සහ රෙජිමේන්තු වර්ණ ප්‍රදාන සංකේතවත් කරමින් රණ පරෂව සම්මාන සහ රෙජිමේන්තු පරෂව සම්මාන ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද නාවුල රෙජිමේන්තු බලකා මූලස්ථානයේදී පැවැත්ුණා. එහිගේ ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගත්තා. අනතුරුව පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකයේ වෙත ගිය ජනාධිපතිතුමා ඊට පුෂ්පෝපහාර පුද කළා. වීරත්වයේ සංකේතයක් වන පෞරාණික රණපරශු සම්මානය ඉතිහාසයේ ප්‍රථම වරට මෙහිදී පිරිනැමීමද විශේෂත්වයක්. විශේෂ බලකාය ජීවිත පරිත්‍යාගයෙන් මාතෘභූමිය ආරක්ෂා කිරීමෙහිලා ඉටු කළ අනපි භවනීය සේවය අගෙනුවස් වර්ණ රෙජිමේන්තුවක් භාවිත කරන සෑම අවස්ථාවකම විශේෂ රණපරශු සම්මානය සහ රෙජිමේන්තු රණපරශු සම්මානය ප්‍රදානය කරනවා. එහිදී මෙම අවස්ථාව ඇමතු ජනාධිපතිතුමා සදහන් කළේ රජය ආරක්ෂකංශ සමග එක්ව මෙවන විට රටේ ජාතික ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කර ඇති බවයි. ඇතැම් පුද්ගලයින් අද මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව කතා කරන ආකාරය ඉතාමත්ම කනගාටුදායකයි. මේ රටේ ජාතික ආරක්ෂාව සහතික වී නොමැත, දුර්වල වී ඇත, ජාතික ආරක්ෂාව ගොඩනගන්නට කිසිවෙකුටත් උනන්දුවක් නැත කියන ඉතාමත් පහත් පෙළේ කතා අපිට මාධ්‍ය තුල අහන්න සහ දකින්නට ලැබෙනවා. මා මෙහිදී ප්‍රකාශ කරන්නට ඕන දේශපාලන න්‍යාය පත්‍ර, උජ්ජලික න්‍යාය පත්‍ර, තම තමන්ගේ තිබෙන දේශපාලන කුහකකම් මේවා ප්‍රදර්ශනය කරන්නට තමයි ජාතික ආරක්ෂාව පිළිබඳව අනවශ්‍ය විදිහට අපහාසයෙන් සහ උපහාසයෙන් ඇතැම් වගකීම් කතා කරන්නේ. ඔවුන් එසේ කතා කිරීම තුළ රටේ පොදු සාමාන්‍ය ජනතාව බියටපත් වෙනවා, සැකයටපත් වෙනවා. ජාතික ආරක්ෂාව පිළිබඳව ත්‍රිවිධ හමුදාවත් පොලිසියත් බුද්ධි අංශත් සිය වගකීම් සහ යුතුකම් ඉටු කරන අවස්ථාවක ඔබේ සේවාව පහත් කොට සලකන අය පිළිබඳව මා දැල්ලෙස කනගාටු වෙනවා. ඒ සියල්ල යම් යම් දේශපාලන න්‍යාය පත්‍ර තුලයි කටයුතු කරන්නේ. අනතුරුව ජනාධිපතිතුමා එක්ුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඉදිකළ මූලස්ථාන කාර්යාලයේ විවෘත කිරීමේ අවස්ථාවටයි. එහිදී ජනාධිපතිතුමා විශේෂ සමරු සටහනක් තැබුවා. උතුරු සංවර්ධනයේ දෙවන්ත ඉදිරිපෙම්මක් තිබීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. යාපනයේ දිසා ලේකම් කාර්යාලයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ 2015 වසරෙන් පසු යාපනය ඇතුළු උතුරු ප්‍රදේශයේ සංවර්ධන කාර්යයන් රැසක් සිදුව තිබෙන බවයි. යාපනයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. නගරකෝවි නේචර් රිසර්ව් එකේ ඩීගැසට් කරන්න දිස්ත්‍රික් ලේකම්තුමාට මේ එන්වයරන්මන්ට් ඇසස්මන්ට් එකක් කරන්න වාර්තාවක් ඩිරෙක්ටර් ජෙනරාල් ලෙවල තියෙනවා. ඒක ඉක්මනට කරලා දුන්නොත් අපිට ඩීගැසට් කරන්න පුළුවන් නගරකෝවිල. ගැසට් කරනකොට එන්වයරන්මන්ට් රිපෝට් එකක් තිබුණාද? නෑ සර්, එතකොට කරලා නෑ හැම. මොකද එන්වයරන්මන්ට් රිපෝට් එකක් අරගන්න නැතුව ගැසට් කරා නම් එතකොටත් එන්වයරන්මන්ට් නීතිය තිබුණානේ 2015 මේ නීතිය තිබුණා. ඒ නීතිය ගැන බලන්නේ නැතුව ගැසට් කරා. එතකොට ආපෝ ගලවන්න නීතිය මේ එන්වයරන්මන්ට් මේක ගන්න උම නැහැ නේ. ඔයගොල්ලෝ ඉස්සෙල්ලා වැරද්දක් කරපු නිසා එන්වයරන්මන්ට් රිපෝට් එක නැතුව ගත්තේ නිසා ආපෝ මේවා කර මම කියන්නම් මේ යාපනය සංවර්ධනයේදී අනාගත අභියෝගයන් ජය ගැනීමට අවශ්‍ය බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා යාපනය ජනතාවට ජල සැපයීම ලබා දීම එහි මූලික අරමුණක් බවද පෙන්වා දුන්නා. විවිධ සංස්කෘතියන්ට අයත් වූ ශ්‍රී ලාංකිකයන් ලෙස එකට එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.
අපි විශාල ප්‍රගතියක් දැකලා තියෙනවා. මෙතනදී අපි කතා කරේ ක්‍රියා නොකරපු ඒවා. අඩුපාඩුකම්. හරි, ඒ අඩුපාඩුකම් තියෙනවා. පිය ප්‍රශ්න විසඳන්න තියෙනවා. ඒ 2015 න් පස්සේ අද යාපනයේ දිස්ත්‍රික්කයේ සාමාන්‍ය තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ කණ්ඩායම් අතර සම්බන්ධයක් ඇති වෙලා තියෙනවා. මම හිතන්නේ අනාගතයටත් තියෙනවා වැදගත් ප්‍රශ්න. එකක් තියෙන්නේ මේ ඉඩම් ආපව බාර දීම. ඒ ඊටත් වඩා වැදගත් වෙනවා ජලය ප්‍රශ්න. ජලය ප්‍රශ්නේ තමයි විශේෂයෙන්ම යාපනයේ අර්ධදා දීපයේ ප්‍රධාන ප්‍රශ්නයක් බවට පත් වෙනවා. අපි බස්නාහිර පළාතේ නවීකරණයක් කළා මහනගරයක් බවට පත් කරනා වාගෙම යාපනයේ විශාල දියුණුවක් සිදු වෙන්න යනවා. දැන් ජනගහනය වැඩි වෙන්න ඒ පහසුකම් ලැබලා දෙන්න තිබෙනවා. ඒ නිසා මීට වඩා හොඳට අපි සැලසුම් කරන්න තියෙනවා. මේ අවුරුදු පහ යාපනයේ පමණක් නෙමෙයි හැමතැනම ස්ථාවර භාවයක් ඇති කරන්න, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන්න, නිදහස ලබලා දෙන්න, ශ්‍රේෂ්ඨාධිකරණයේ අධිකරණයේ ස්වාධීනත්වය ඇති කරන්න මෙහෙම වැඩකටයුතු ගණනාවක් අපිට පොදු ඒවා අපි කළා තියෙනවා. දැන් තියෙන්නේ මේ පදනම මත ඊළඟ අවුරුදු 5ට 10ට වුවමනා අපේ අලුත් ආර්ථිකය හදන්න. දැන් අපිට එතෙන්ට මූණ දෙන්න පුළුවන් කිසිම බයක් නැතුව. මගේ විශ්වාසය තියෙන්නේ මම දන්නවා අපිට පුළුවන් මේ අභියෝගය ජය ගන්නට කියලා. අද යලිත් මේ නගර ඇති කරද්දී අපි යලිත් මේ රටේ සංහිඳියා ඇති කරා. මේ විවිධත්වය එක්ක අපි ශ්‍රී ලාංකේය කියලා එකඟ වෙනවා. අපි සියලු දෙනාම එකට වැඩ කරනවා. ඒ නිසා අපි මේ ගමන යමු. ඒ ගමන යන ගමන් යාපනයේ දිස්ත්‍රික්කයට අතීතයේ තිබුණ තැන ලබලා දෙන්න අපි ක්‍රියා කරමු කියලා මම විශේෂයෙන් මෙතන සඳහන් කරනවා. අමාත්‍ය රුෂාඩ් බදියුදීන්, රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේශ්වරන්, දෙමළ ජාතික සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ත්‍රිවිධ හමුදා සහ රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් පිරිසක් පෙරේදා දිනේ අග්‍රාමාත්‍යවරයා හමුවේ තමන්ට ඇති ප්‍රශ්න කිහිපයක් පිළිබඳ දැනුවත් කළා. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ඒ සම්බන්ධයෙන් දැනුම් දී කඩිනමින් පියවර ගන්නා ලෙස උපදෙස් දී තිබුණා. ඊයේ එම සිසුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සමග සාකච්ඡා කර සාකච්ඡාවට එක් වූ අතර ගැටළු විසඳා ගැනීමට හැකියාව ලැබුණු අතර අද අග්‍රාමාත්‍යවරයා හමු වූ සිසුන් තම සුවතිය පළ කර මෙතර රුපියල් බිලියන 3ක ආයෝජනයකින් ඉදිකළ මහින්ද්‍රා අයිඩියල් ලංකා පුද්ගලික සමාගමේ නවතම වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව හෙට විවෘත කරනවා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. කලුතර වැලිපැන්න ප්‍රදේශයේ ඉදිකෙරෙනු මෙම වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවේ ප්‍රථම අදියර යටතේ මහින්ද්‍රා KUDC SUV නමින් නවීන අංගුපාංග සහිත රථයක් එකලස් කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. මෙමගින් ඍජු රැකියා අවස්ථා මෙන්ම වක්‍ර රැකියා අවස්ථා රසක් උදාවනවා. මෙරට එකලස් කෙරෙන මහින්ද්‍රා KUVC SUV රථයේ ආසන, බැටරිය, ටයර් සහ එක්ස්හෝස්ට් පද්ධතිය මෙරට නිර්මාණය කරනවා. එමෙන්ම මෙම කර්මාන්ත ශාලාව මගින් ඉදිරියේදී මහින්ද්‍රා විදුලි මෝටර් රථය, ඩීසල් ඩබල් කැබ් රථය, ස්කෝපියෝ ජීප් රථය මෙන්ම තවත් නිෂ්පාදන රැසක් සිදු කෙරෙන බවයි අයිඩියල් ව්‍යාපාර සමූහයේ සභාපති නලින් වෙල්ගම මහතා පවසන්නේ. අක්කර 65ක භූමියක ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ඉදිකෙරෙනු මෙම කර්මාන්ත ශාලාව හෙට විවෘත කෙරෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකුමසාරිස් තරංජිත් සිං සන්දු මහතාද මෙම අවස්ථාවට එක්වීමට නියමිතයි. නැවතත් දේශීය පුවත්. මාලඹේ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඉදිකිරීම මෙවර විට ආරම්භ කර තිබෙනවා. මාලඹේ කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ මූලික අදියරේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. දුම්රිය දහවනේ සඳහා කණු ඉදිකරන ස්ථානයන්හි පූර්ව විශේෂ පරීක්ෂණ සිදු කෙරෙන අතර එවැනි ස්ථාන 200ක් පරීක්ෂාවට ලක් කරනු ඇත. ඒ සඳහා විශේෂඥ දැනුම සහිත ආයතන පහක් එක්ව සිටිනවා. මාලඹේ සිට කොළඹ කොටුව දක්වා කිලෝමීටර 16ක් දුර නව දුම්රිය මාර්ගයක් ඉදිකෙරෙන අතර සුඛෝපභෝගී සැහැල්ලු දුම්රිය සේවාවක් එහි ආරම්භ කිරීමටයි සැලසුම් කෙරෙන්නේ. ගමනාන්ත දෙක අතර දුම්රිය නැවතුම්පොළ 16ක් ඉදිකෙරෙනවා. දුම්රිය නඩත්තු හා සේවා අංගණයක් මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතට ආසන්නව ඉදිකිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. කණුමත ඉදිවන දුම්රිය මාර්ගය මීටර් 8.4ක පළලින් යුක්ත වන අතර මෙම සැහැල්ලු දුම්රිය පද්ධතිය 2025 වසර වන විට ජනතාව සඳහා විවෘත
එකතු කිරීමට හැකිවනු ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. දහවනේ සඳහා දුම්රිය කට්ටල 25ක් යොදා ගැනීම අතර මැදිරි 4කින් සමන්විත එහි වරකට මගින් 800ක් පමණ රැගෙන යා හැකි. කොළඹ කොටුවේ සිට මාළඹේ දක්වා ගමන් කිරීමට ගතවන කාලය විනාඩි 32ක්. මෙම සැහැල්ලු දුම්රිය සේවාව පරිසර හිතකාමී ව්‍යාපෘතියක් වන අතර එමගින් වාහන අනතුරුද අඩුවනු ඇති. ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කෙරෙන මුළු මුදල ඇමරිකා ඩොලර් බිලියන 2.2ක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන සම්මේලනය ලබන මස 3 වෙනිදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ පිළිබඳ සාකච්ඡා කිරීමේ පක්ෂ නායක රැස්වීමක් කොළඹදී පැවැත්වුණා. ඉන්නතුරුව අදහස් දක්වූ පක්ෂ නායකින් දැන් ඔබතුමන්ලගේ ජාතික රැස්වීම ආපු මන්ත්‍රීවරු පොත්ගන්න පෙරමුණේ සම්මේලනයට ගිහිල්ලා තිබ්බ උන්ට පියවරක් ගන්නවද? මෙහෙමයි අපේ ඉතිහාසයේ පුරාම මේ වගේ දෙහාට මෙහාට පණින්න අය ඉන්නවා. මේවා දිහා ක්‍රියාමාර්ග ගන්නකොට ඊට පස්සේ අධිකරණ මේ ක්‍රියාමාර්ග අරගෙන ඒවා නවත්තන්න පුළුවන්. ඉතිහාසයේ පුරාම පැනපු මිනිසුන්ගේ අනාගතේ කිසිම දෙයක් ඉෂ්ට වුණේ නැහැ. ලංකාවේ දේශපාලන පිල්මාරු කරපු අයගෙන් සාර්ථක වුණේ SWRD බණ්ඩාරනායක මහතර විතරයි. මේවා දිහා බලන්න වෙන්නේ මෙහොම ගැඹුරු විශ්ලේෂණාත්මකව ඉවසILLෙන් කියලා මම හිතන්නේ. ඔබතුමාල එදාට අපේක්ෂා අපේක්ෂකයෝ සම්මේලනයේ තියෙන අපේක්ෂක ඉදිරිපත් කරන්න නෙවෙයිනේ ඒක වෙනම තීන්දුවක් ගන්න ඕනේ. දුවන්නම් වාලේ කෙටෙල දෙන දිව වගේ එක එක දිනා කරන දේ යනෝ නෙමෙයි අපි කරන්නේ. පක්ෂය ඒ පිළිබඳව නිසි වේලාවට නිසි තීන්දුවක් ගනි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා හිතවාදී තීන්දුවක් ගනි. ඔබතුමාලගේ ජාතික ලැයිස්තුවෙන් ආපු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පොජන පෙරමුණේ සම්මේලනයට ගියා. අපි ඒක කරගන්නවා. ප්‍රයෝජන පෙරමුණේ සම්මත රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීන්දුවක් ගත්තා අපි යන්නේ නැහැ කියලා. ඉතින් ඒක කඩ කරලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අපි ඒව ගණන් ගන්න නැහැ අතරම පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් විතර ඒගොල්ලෝ තර ගන්න බෑනේ. මධ්‍යම කාර්යක සභාව විතර තීන්දුවක් ගන්න ඕනේ. ඒ ඇයට පියවරක් ගන්නවද නැද්ද කියන කාරණේ. නැතුව මේ මට ඒකට තීන්දුවක් ගන්න පුළුවන් කාරණා නෙවෙයි. ඊයම් පසුබිම් මන්ත්‍රීවරු පුනපුනා සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධව. ඔබතුමාල යම් තීරණයක් ගන්නවා කියලායි උන් තීරණය කරන්නේ. මේ තත්ත්වය කොහොමද? ඉතින් බලමු මේකේ තියෙන නීතිමය தත්ත්වය සොයාගෙන ඊළඟට කරන්න ඕනේ මොකද්ද ගන්න කියලා. දැන් එතුමා කිව්වනේ ප්‍රයෝජන පෙරමුණේ සමාජික අධිතුමා ගත්තේ නැහැයි කියලා කිව්ව එකපාර. ඊට පස්සේ කිව්වා ආපහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තුමා උපදේශක. දැන් පෝට්ටුවේ නායකත්වයේ බාර ගැනීම වැඩපිළිවෙලටත් අපි දැක්. ඉතින් මේවා ගැන හොඳට හොයලා බලන්න ඕනේ. ගම් ප්‍රකාශන ඉදත් කරන එක නෙවෙයි. අපේ පක්ෂ විදිහට අපි හැම වෙලෙම කල්පනා කරන්නේ අපේ අපේක්ෂකෙක් අපි ඉදිරිපත් කළ යුතු පක්ෂය ශක්තිමත් කරගන්න. ජනාධිපතිතුමාට ඉදිරිපත් වෙන්න කියලා අපි ඉල්ලීම් කරලා තියෙනවා. එතුමා කැමති නම් හෙට උදේ අපි මේ වැඩේට සූදානම්. හදිස්සි වෙන්න ඕනේ නැහැ. ජනාධිපතිවරණයක් තියෙන්නේ ඔක්තෝබර් මාසේ නාම යෝජනා දුන්නයින් පස්සේ. ඉතින් අපි බලමු කොහොමද ඉස්සරහට වෙන්නේ කියලා. අපිට ඒකටත් ඕනාව තියෙනවා. හැකියාවක් තියෙනවා. අපි ඒකට බයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බේරගන්න අපි මේ අපේක්ෂකෙක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කාරණයක් බවට පත් වෙලා තියෙනවා දැන්. බුදුසසුන ආරක්ෂා කිරීමට කිසිදු උවමනාවක් නැති පිරිස් එය පාලමක් කරගනිමින් නැවත මන්දිරවල සුරසැප විඳීමට උත්සාහ දරමින් සිටින බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සිසු දහම් සෙවන වැඩසටහන යටතේ ගම්පහ දොම්පේ මාලිගාවත ශ්‍රී වනසෙවන දහම් විහාරස්ථාන ඉදිකල දහම් පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියටපත් කිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. විහාරාධිපති පූජ්‍ය රාජාංගනේ ගුණරත්න ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි ඒ ඉදි කෙරුණේ. ඒ සඳහා රජයේ වැය කළ මුදල් රුපියල් ලක්ෂ 40ක් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. දැන් බොහෝ තැන්වල අපිට සිංහල බෞද්ධකම ගැන දකින්න ලැබෙන්නේ මොනවද? ඔක්කොම වොයිස් කට් දේශපාල. මේ ප්‍රකාශන දෙන ඇත්තොන්ගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ බුදු සසුන ආරක්ෂා කර. ඒ බුදු සසුන පාලමක් කරගන්නවා ඉතාමත් මෙක්කෙනමින් තමන්ගේ තිබෙන ඒ ආසාවන් මන්දිරයේ ජීවත් වීමේ ආසාව ඒ සුර සැප ලෝකෙට යන්නට තියෙන ආසාව උදෙසා වොයිස් කට් සිංහල බෞද්ධකම ලබා. දැන් මට කියන්න මේ වොයිස් කට් සිංහල බෞද්ධකම දහම් අධ්‍යාපනයේ වැඩි දියුණු වෙනවද? සංඝාවාස ගොඩනැගිලි බිහි වෙනවද? හොඳ පාසල් නිවාඩුවත් සමග දෙමව්පියන් දරුවන් කැටුව විනෝදාස්වාදයේ සඳහා වැඩි වශයෙන් කොළඹට ඇදීමට පටන් ගෙන තිබෙනවා. බොහෝ සුන්දර ස්ථාන නැරඹීමට මෙම පිරිස එක්ව සිටින්නේ පවත්නා යහපත් වාතාවරණයත් සමගයි. මේ පිළිබඳ අප නියෝජිත වජිර පෙරේරා කළ සොහොබැලීමක්. දැනුම සහ විනෝදය ලබා ගැනීමට කොළඹට නුදුරුව පිහිටි හොඳම ස්ථානයක් තමයි මේ දෙහිවල සත්වෝද්‍යානය. මේ දිනවල දෙහිවල සත්වෝද්‍යානයත් ජනයාගෙන් පිරී ඉතිරි ගිහින්. අගෝස්තු මාසයේ ආරම්භයත් එක්කම 15,000 - 20,000 අතර ප්‍රමාණයක් සති අන්තවල සත්වෝද්‍යානය නැරඹීමට
පැමිණෙනවා. ඉතින් මේක හොඳ වර්ධනයක්. කෙටි කාලයෙන් නිහඬියාවකින් පස්සේ සත්වෝද්‍යානයේ වාර්තාගත විදිහට ආදායම් උපයන්න පටන් අරන් තියෙන්නේ. දැන් නම් හිතට බයක් නැහැ. හොඳයි පොඩි අයත් එක්ක ගොඩක් සතුටු වුණා. අලුත් වැඩසටහන් කීපයක් හඳුන්වලා දීලා තිනවා මේ නිවාඩු කාලේ දරුවන්ගේ අධ්‍යාපනික සහ මානසික ප්‍රබෝධය වැඩි කරන්න. දැන් අලුතෙන් හම්බෙච්ච පැටව ඉන්නවා රිවර් හිපෝ පැටියෙක් ඉන්නවා ඒ වගේම චැප්මන් සීබ්‍රා පැටව ඉන්නවා. පොඩි බබාලා එක්ක නිවාඩු කාලේ නිසා ඉතින් විනෝද වෙන්න කියලා ළමයි ටික අරගෙන ආවා ඉතින්. දැන් අපි ආය යනවා බීච් එකට යනවා. විනෝදයේ සඳහා කොළඹට පැමිණෙන බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තුවක් තමයි මේ වෙරළ තීරයට පැමිණ රැල්ල පෑගීම. නමුත් මේ දවස්වල මුහුද නම් බොහොම සැරයි. ඒක නිසා ඔබ මුහුද වෙරළට එනවා නම් වඩාත් ප්‍රවේශම් විය යුතුයි. නේවියකින් හිටන් ඉන්න හොඳ ආරක්ෂාවක් දෙනවා. රටේ තියෙන සාමකාමී තත්ත්වයත් එක්ක හොඳ තත්ත්වයක් උදා වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මේ ආව එකක්ම ඇවිල්ලා නෑ සමෝදර. වෙන්නන්න ඕනේ කියලා හිතුණා ඉතින් අද. ස්කෝලාලෝල් නිවාඩුනේ ඒ ඉඳටම හොඳයි බිස්නස්. කොළඹ සිරිනර්මන බොහෝ දෙනෙක් අවසානයේ පැමිණෙන මේ දියත වෙනට මේ දිනවල මධ්‍යම රාත්‍රියේ පසුවන තුරුත් බොහෝ දෙනෙක් මෙහි විවේකීව ගත කරන ආකාරය දැක ගන්නට පුළුවන්. පුවත්පත් කලාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාවේ සමාරම්භ උත්සවය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ යටතේ ක්‍රියාත්මක ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගිනුයි මෙම පුවත්පත් කලාව පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව පවත්වාගෙන යනු ලබන්නේ. එහි සමාරම්භක උත්සවය ජනමාධ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණේ අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති කොග්ගල වෙල්ලාල බන්දුල මහතාද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නැතුරු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. පුවත්පත් කලාවේදියා හමුවේ ඇති අභියෝගමයින් වූ දේශනය පැවැත්වූයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතායි. සන්නිවේදන අධ්‍යයනය පාරිභාෂිත ශබ්දමාලාව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ප්‍රකාශයක් ලෙස අමාත්‍යවරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා අදහස් පළ කළා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පොහොට්ටුවේ මන්ත්‍රීවරු සරත් ෆොන්සේකා මහත්තයා සම්බන්ධයෙන් කොළ එලිපත්තු කරනවා. සරත් ෆොන්සේකා මහත්තයා පොහොට්ටුව අමාරුවේ දාන්න යන්නේ. ඔහු වරක කිව්වා තමන් මානසික ආතතියකින් පෙළෙන්නේ කියලා. යුද්ධය තාම තියුණුව පවතින කාලේදී යුද හමුදාවෙන් පැනලා ගිහිල්ලා ඇමරිකාවේ පදිංචි වෙලා අයියා ජනාධිපතිවරයා වුණාට පස්සේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා විදියට ඇවිල්ලා බෙල්ලෙන් ටයිගටේ ලෙහා ගන්න බැරුව සීතල කාමරවලට වෙලා හිටපු කෙනෙක්. ඌ එවකට ආරක්ෂක හමුදාවේ ප්‍රධානියා විදියට අපි දැක්කහු බොහොම වගකීමකින් එදා කියනවා මාධ්‍ය හමුවල මානව හිමිකම් පිළිබඳ නීතිඥවරයෙක් වෙන වැලියමුණ මහත්තයාට යමක් කරන්න කියලා මට කතා කරලා කිව්වා. මම බැහැයි කිව්වහම ඊට දවස් 3කට පස්සේ මට ආරංචි වුණා මේ වැලියමුණගේ ගෙදරට බෝම්බ ගහලා කියලා. මම ඇහුවා කවුද බෝම්බ ගැහුවේ මොකද්ද මේ කලේ. එතකොට කිව්වා හෙන්දා විතානගේ කොල්ල ටිකක් දැම්මල මේක කෙරෙව්වේ කියලා. මේ ඔහුගේ ඉතිහාසය මේ විදිහට කිව්ව සරත් ෆොන්සේකා මහත්තයා දැන් කියනවා නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව අපේක්ෂකත්වයට පත් කර ගැනීම සුදුසු දෙයක් කියලා. ඒ පොහොට්ටුවේ හිතසුව පිණිස කියන දෙයක් නෙවෙයි. මේ රටේ ජනතාව මිලිටරි නායකයෝ ඉල්ලන්නේ නැහැ. යුද්ධය දිනුවයි කියලා රට දිනා ගන්න බෑ මිලිටරි නායකයන්ට. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට අත් වෙන ඉරණම 2010 සරත් ෆොන්සේකා මහත්තයාට අත් වුණු ඉරණමම තමයි. අවධානය ක්‍රීඩාපුවත් වෙත. ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වන දිනේ නිමවන විට දෙවන ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුලු 7ක් දැරි ලකුණු 195ක් ලබා සිටිනවා. ගල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායම සිය පළමු ඉනිමට සිරු දෙනා දැවි ලබා ගත්තේ ලකුණු 249ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සිරි දෙනා දැවී ලකුණු 267ක් රැස් කළා. එදී සුරංග ලක්මාල් සහ නිරෝෂන් ඩික්කල්ල අටවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 81ක සබන්තාවක් ගොඩ නැගුවා. නිරෝෂන් ඩික්කල්ල ලකුණු 61යි. ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 18ක් පිටපසින් සිටමින් නවසීලන්තය සිය දෙවන ඉනිම ආරම්භ කළා. කෙසේ වෙතත් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඔවුන්ට හැකි වුණේ නැහැ. නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 81ක් තුල දී බිඳ වැටුණා. ටොම් ලේතම් ලකුණු 45යි. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන 97 වන ජාතික මලල ක්‍රීඩා තරගාවලිය සුගතදාස ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වුණා. දින 3ක් පුරා පැවැත්වෙන තරගාවලියේ පළමු දිනේදී කාන්තා මීටර 3000 බාධක දිවීමේ අවසන් තරගයේ පළමු ස්ථානය UKN රත්නායක දිනා ගත්තා. තරගයේ නිම කිරීමට ඇය ගත කළ කාලය මිනිත්තු 9යි තප්පර 50.74ක්. කාන්තා උසපැනීමේ තරගයෙන් පළමු ස්ථානය දිනා ගත්තේ දුලංජලි රණසිංහයි. ඇය දැක්වූ දක්ෂතාව මීටර 1.75ක්. පිරිමි තුන්පීම තරගයෙන් පළමු ස්ථානය දිනා ගැනීමට MN සෆ්රින් අහමඩ් සමත් වුණා. ඔහු දක්වූ දක්ෂතාව මීටර 16.33ක්. තරගාවලියේ දක්ෂතා දක්වන ක්‍රීඩකයන් නේපාලයේ කත්මන්ඩු නුවර පැවැත්වෙන 13 වන දකුණු ආසියා ක්‍රීඩාවලිය සඳහා සුදුසුකම් ලබනු ඇත. එසවකින් අපගේ සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. අපගේ මීළඟ පුවත් විකාශය රාත්‍රියේ 9:30ට බලාපොරොත්තු වන්න. www.ipnnews.lk